සමහරු හිතනවා මේ වසංගතය ස්වභාව ධර්මයේ විසින් ලෝක සත්වයාට දුන්නු දඬුවමක් කියලා. ඒ නිසා සමහර අය සතහට සෙත් සලසනවාට වඩා කොවිඩ් වසංගතය දුරු කරන්න සම්බන්ධ වෙලා වැඩ කරන අයටත් දඬුවම් දෙන්න යෝජනා කරන බව අපට ඇහිලා තියෙනවා. බුදුහාමුදුරුව අපට උගන්වලා තියෙන්නේ දඬුවමින් සියල්ලෝ තැති ගණති. ඒ නිසා අපි දඬුවම දෙන්න යන්නෙත් නැහැ. දඬුවම දෙන පෞකාර සිතුවිලි වලින් අපි බැහැර වෙනවා විතරක් නෙවෙයි මේක ස්වභාව ධර්මයේ දීපු දඬුවමක් හැටියට බාර ගන්නෙත් නැති බව අපි කියන්න ඕන මේක තමයි ලෝක ස්වභාවය ලෝක ස්වභාවයට ලෝක බලවතුන් කියලා දුබලීන් කියලා වෙනසක් නැහැ අත මේ වසංගතෙන් ලෝකයේ දිලිඳුම පුද්ගලයා වගේම ඊටාම සුඛෝභෝගී රටවල ජීවත් වෙන ධනවත්ම පුද්ගලයොත් පීඩාවටපත් වෙනවා මේ ධර්මතාවය ලෝකයට තේරුම් කරලා දෙන එක තමයි මේ වෙසක් සමයේ අපිට කරන්න පුළුවන් හොඳම පූජාව කියලා මම විශ්වාස කරනවා. කොයිතරම් දරුණු සාගතාවක් බෞද්ධ ශිෂ්ටාචාරයේ නොමැටි තිබුණේ අපේ තිබුණු අල්පේච්ඡ ජීවන ක්‍රමය නිසායි. අපි වෙන රටවල දෙයට හිල්ුවේ නැහැ. ඒවට ලෝභ වැන්දේ නැහැ. ආශා කළේ නැහැ. අපිට නොමැටි සතුටින් නිදහසේ මේ ජීවන මේ රටේ ජීවත් වෙන්න ලැබුණා. ඒ නිසා තමයි ලංකාවේ බෞද්ධ ශිෂ්ටාචාරයට දීර්ඝායුෂ ලැබුණේ.